අද දවසෙත් අපි සම්බන්ධ කරගන්නවා ගුප්ත ශාස්ත්‍රවේදී ජලල් කුංචේහ මහත්මයාව. ඒ සම්බන්ධ කරගන්න හේතුව තමයි වැඩි දෙනා කතා කරන වැඩි දෙනෙක් අහනවා අපෙන් හඩවර පූජාවක් තියන්නේ මොකටද? හඩවර පූජාවක් හරියටම කරන්නේ කොහොමද කියන එක දැනගන්න ප්‍රේක්ෂකයන් අපෙන් අහනවා. ඒ නිසාම අපි නැවත වාරක් අපි සම්බන්ධ කරගත්තා ජයල් කුංචේහ මහත්මයාව. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ජයල් මහත්මයා කියන්නකෝ, කඩවර පූජාවක් ඇයි අපි තියන්නේ? ඒක ව්‍යාපාරිකයෙක් හෝ සාමාන්‍ය පුද්ගලයෙක් යම් ලැබීමක් බලාපොරොත්තු වෙමින් තමන්ගේ ඉල්ලීම ඉෂ්ට කරගන්න ඇයි කඩවර පූජාවක් තියන්නේ? ඔව්, මෙහෙමයි. සාමාන්‍යයෙන් දේවාල සාන්ති කර්ම කරන කට්ටිය ගොඩක් හඩවර දෙවියන් යදලා කැඹුරුම කියලා කියනවා දේවාල කරන කට්ටිය. ඉතින් ඒ කැඹුරුමක් කියන්නේ තමන්ට පඳුරු වැඩි ප්‍රමාණයක් ලබා ගන්න සඳහා ලබා ගන්න මුදලේ ප්‍රමාණය තමයි දේවාල සාන්ති කර්ම කරන කට්ටිය දේ කරන්නේ. එතනින් එහාට ගොඩක් අය අපේ ලංකාවේ ජන විවහාරයේ තියෙන ඇදහිලිකමත් එක්කම කතරගම දෙවියන් වන්දනාමාන කරනවා. ඒ කතරගම දෙවියන්ගේ ආරක්ෂකයා හඩවර යක්ෂ සේනාධිපති දකුණු වහල්කඩ මුණ කරන්නා වූ කඩවර දෙවියන්. ඉතින් එයාට කතරගම දෙවියන් වල්ලි අම්මාගේ මගුල් ගෙදර සාර්ථකව කරගෙන ගියාට පසුව ළඟට ඇවිල්ලා තියෙනවා, මට කෑම බීම මොකුත් හම්බුන්නේ නැහැ කියලා. ඉතින් එයාට වරයක් දෙනවා කතරගම දෙවියෝ මෙයාට කෑම බීම දෙන්න කියලා. එතකොට ඒ දෙද්දී එයාට ගොටුවක් වශයෙන් හදලා කැප කරලා ඒක අතීතයේ තියෙන සම්ප්‍රදානුකූල විදියට ඒ ගොටුවක් කැප කරනවා. ඊට අමතරව කොරහක තමයි එතුමාට දෙන්න පූජාව දොළ දෙනවා හා සමාන. ඒක යක්ෂයන්ට ප්‍රමුඛ යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රමුඛ අයට දෙන පූජාවක්. ගොඩක්ම හඩවර ගොටු කැප කරන්න පේත දෝෂවල්, එතකොට භූත දෝෂවල් ඒ වගේ දේවල් ඔක්කොම අයින් කරලා ඒ යක්ෂ සේනාධිපති හරහා කඩවර සෝම් කඩවරට කැප කරනවා. කැප කරලා ඒ යක්ෂයන් පුද දෙනවා එම ස්ථානයේ. ඉතින් ගොඩක් තැන්වල ආරක්ෂාවල් කරාට පසුව රෑ 12ට ඒ යක්ෂ සේනාධිපතිවරුන්ට ඒ මතක් කරලා සියලුම අයට ගොඩ දෙනවා. එක එක පැතිවල උතුරුමැද පළාතේ සමහරකම මේ පැති සමහර බස්නාහිර පැතිවල වෙනකම එහෙම ක්‍රමවලට බෙදිලා තියෙනවා. ඉතින් ආත සම්ප්‍රදායිකමත් එක්ක ඉතින් මේක ඇවිල්ලා හොඳට කන්න බොන්න වේලක් තමයි යක්ෂ ඉන්න කට්ටියට දෙන්නේ. එතකොට එතන මියගිය යක්ෂ ආත්මවල එක එකතු කරගෙන ඒගොල්ලොන්ට කෑම බීම දීලා ඒගොල්ලන්ව එලවාදම දැම්මක් වශයෙන් ගෙදර ආරක්ෂාවක් දානවා. සාමාන්‍ය දේව දෙවලකට ගිහිල්ලා හෝ යම් ස්ථානයකට ගිහිල්ලා කඩවර පූජාවක් ඒ විදිහට දෙන එකද හරි? ඔබතුමාගේ අපි පහුගිය දවසක දැක්කා ව්‍යාපාරික ස්ථානයක නිවසක් ආරක්ෂා කරලා නිවසක් වල දෙහි කපලා ඒ කඩවර පූජාව ඔය කියනවා වගේ රෑ 12 කනිසම ළඟා වෙනකොට කඩවර පූජාව පිළිවෙල කරා. ඒ කඩවර පූජාවෙත් අපි දැක්කා ඒ මස් වර්ග, මස් මාළු වර්ග, පිලි වර්ග, කැවිලි වර්ග එකතු කරලා තමයි මේ ගොටුව හදන්නේ. අනිත් එක් අනිත් කාරණාව තමයි ඔබතුමායි දැනගන්න ඕනේ. දැන් ඒ අවස්ථාවේ ඔබතුමා කඩවර ගොටුව ඇරෙන්න තවත් ගොටු හයක්, කියන්නේ ගොටු හතක් තිබ්බා. ඒ මොකද්ද ගොටු හත තිබ්බේ ඇයි? අනිත් කාරණා තමයි ගියක් ඒ ව්‍යාපාරික ස්ථානයක් හෝ නිවසක් ආරක්ෂා කරලා යම් ආරක්ෂාවක් කරලා ඒ පූජාව දීමෙන් ලැබෙන ආනිසංස. මෙම එක එක සම්ප්‍රදාන ක්‍රම හා එක එක වරණ ශාස්ත්‍රණු ක්‍රම. එතකොට ඇදුරු ශාස්ත්‍රය ගොඩක් ඒ ඔකට බැඳිලා තියෙනවා. එතකොට වරන්මකට එන්න සාමාන්‍ය ඥාති බලවේගයක් එන්නේ පෙර බවවල්ලල එකතු වෙන අය ඉන්නවා. එතකොට යන්ත්‍රමන්ත්‍ර කරලා මැරිලා ඇදුරෙක් වශයෙන් එයාට ඇඟට ඇවිල්ලා එහෙමගේ කටයුතු කරනවා. ඉතින් ඕකේ යක්ෂ කොට්ටාසවල් වල ශක්තිය තියෙන රාත්‍රී කාලයේදී තමයි. රාත්‍රී සාමාන්‍යයෙන් 10යි 10 පහුවනත් එක්කම දෙක වගේ වෙනකොට පාන්දර දෙක සහ ඒ යන අතර අපේ ජන විවාරයේ මතයක් තියෙනවා හැමෝ එක්කම හැමෝගෙම රෑ 12 කනිසමේදී දෙන්න ඕනේ. හරිනම් සොහනක ගිහිල්ලා පුදයක් දෙන්න ඕනේ ඔය යක්ෂ කොට්ටාසවල. ඒ අවස්ථාවද අපි ඒ පහුගිය දවසක සොහනක් තියෙන තැනකට ගිහිල්ලා ඒ ස්ථානේ පොල් ගිරියක් ගහලා යම් ක්‍රමවේදයක් එතන අනුගමනය කරා ඔබතුමා. ඔව්, ඒ සොහනට ගිහිල්ලා ඉතින් එක එක අය කරන ක්‍රම දේවල් තියෙනවා. ඉතින් අතීතයේ තිබුණ ක්‍රමය දැන් එන්න දැන් කට්ටිය භාවිතා කරන්නේ නැහැ. ගොඩක් අය දැකලා ඇති
තුම්මන් හන්දි වල දාලා තියෙනවා. ඒ හරිනම් ඒ තටු දාලා තියන්න ඕනේ සොහනට ගිහිල්ලා තමයි ඒ කැප කරන්න ඕනේ. දැන් අද කාලේ ඒවා දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඕකෙදි සූනියන් උඩ්ඩියක්ෂයා කියලා අහලා ඇති. ඒ උඩ්ඩියක්ෂයාට කැපකිරීමක් කරා එක ගොතුවක්. ඊට පස්සේ සොහොන් කාලිමෑණියෝ කියලා යක්ෂ සේනාධිපති හරහා ආපු සුරාසුර යුද්ධයේදී මේ විලක් කරලා අසුරයන් මරා රජ වුණ ඒ යක්ෂ සේනාධිපතිනි හරහා මවාපෑම් හරහා එයාව මතු කරන්න ඒක ගොටුවක් කැප කරා. තව ගොටුවක් අපේ දැන් කඩවර හත්කටුවේ ප්‍රධාන සේනාධිපති මුල් කඩවර ප්‍රමුඛ සෝන් කඩවරට කැප කරා. අනිත් එක මහසෝන් කියලා හව ඇති මේ සෝහන් වලට අධිපති එහෙම ඉන්න අයට. අනිත් එක කළුකම්බලි එකක් කැප කරා. ඊට පස්සේ තව ගොටුවක් දුන්නා සාමාන්‍යයෙන් ඒ ඥාති කොටස් සරහා එන්නා වූ ඒ කට්ටියට. ඊට පස්සේ අනිත් එකක් අපි කැප කරා වෙනත් යක්ෂ කොට්ටාසවල් වලට. මට කියන්නකෝ, ඒ ගොටුවට අපි සාමාන්‍යයෙන් ඔබතුමාම අපිට පවසලා තියෙනවා, අපේ ප්‍රේක්ෂකයන්ට කියලා තියෙනවා, ගොටුවක් කියන්නේ කෙසෙල් කොලේක හෝ කොළපතක හදාගත්ත ගොටුවක් කියලා. නමුත් ඒ අපි පහුගිය දවසක ඒ කරව පූජාව කරපු ස්ථානයේ නගරාසන්නේ නගර මැද්දේ තිබිච්ච ව්‍යාපාරික ස්ථානයක්. එතනදී වෙනත් පිළිවෙතක් තමයි ඔබතුමා අනුගමනය කරේ. ඒ අවස්ථාවේ එතනදී බලපෑමක් වෙනවද යම් කිසි, කියන්නේ අපිට ලැබීම පැත්තෙන් බලපෑමක් වෙනවද? සමහර දේවාලවල ගොඩක් ඔය කඩවර දේවාලික කිරාවේ උතුරුමැද පළාතේ වැවේ තියෙනවා කඩවර දෙවියෝ ජීවිතය පූජා කරපු ස්ථානය. ඉතින් එහෙම ගොටුවක් කියන්නේ ඒ කෑම බත්මාලාවක් එක්ක ප්‍රමුඛ අඳුන් සඳුන් ලේ රීරි ඒවා එකතු කරගෙන ඒකට කරුවක් ආකාරයෙන් හදලා. ඉතින් ඒ සම්ප්‍රදානුක ක්‍රම දැන් භාවිතා වෙනවා අඩුයි. ඉතින් අපිට මේ ගම් පළාත්වල සමහර ඒවා හොයාගන්න වැඩකට කරගන්න හරි අමාරුයි. මේ ස්ථානයේ කඩවර පහනක් සහ සොහොන්කාලි මෑණියන් දැඩිමුණ්ඩ කම්බිලි පහන් එතන පත්තු කරනවා. ඉතින් මේ ස්ථානෙට ඉන්නා වූ ඥාතියෙක් බලකිරීමක් තමයි කරන්නේ. එතකොට එයාට වරප්‍රසාදයක් වශයෙන් ලැබෙනවා. ඒ දේව මණ්ඩලයෙන් ආකර්ෂණයක් වගේ ලැබෙනවා. ඒ වගේ පූජාවක් තිබ්බම ඉතින් අද අර අපි අර උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කතරගමට ගිහිල්ලා හැමදාම අප්ඩේට් කරනවනේ. එතකොට එහෙම යනවා ආයෙ ගිහින් වඳිනවා හැමෝම අහනවා බාරයක් වුණා බාරේ කරේ නැද්ද එහෙම කියලා. ඉතින් එතකොට අර වුණාම ඥාතිය හරහා එයාට උදව් දෙනවා ඒ පැත්ත දියුණු කරන්න. එතකොට භූමියට අධිග්‍රහිත ඉන්නා වූ බහිරව කොටස් සහරහා ඒගොල්ලන්ව සතුටු කරලා ඒගොල්ලෝ එක කාලෙකට ඒ පොළොව මහී කාන්තාව ඇතුළු ඒ භූමියට අරක් ගත්තා වූ ඉන්න බහිරව කොටස් ඒගොල්ලෝ සතු ඒගොල්ලෝ සතුටු වෙලා ඒගොල්ලොන් විසින් ඉෆෙක්ට් එකක් දෙනවා දියුණුවට. යම් ශක්තියක් දෙනවා ඒ හරහා දෙන. ඉතින් ඒ වගේම තමයි අර වගේ අරන් යන්න ගියාමත් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් කඩවර පූජාවෙන් සියලුම යක්ෂ කොට්ටාසවලත් ප්‍රබල යක්ෂ කට්ටිය පින්දහම් කරලා අන්තිම චේතනාවෙන් චුතිසිත කියලා කියන ඒ චේතනාවෙන් මේ පරලව ගිහිලා පින් කරලා ගොඩක් වෛරෙන් මැරුණොත් මල යක්ෂා මේගොල්ලන්ට පින්නටත් එන්න පුළුවන් ඒ වගේ එන්නත් පුළුවන් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ඒවයි ඒක හරහා කැටි කර තියෙනවා. ඉතින් සොහොන් වල ලොකු ශක්තිය අරගන්න තුර ඉස්සර ඔය ගොඩක් ඔය පිළි ශාස්ත්‍රය කරලා තියෙනවා සොහොන් වල. ඒ වගේ අපි කරේ එයාලගේ තියෙන අස්වා කටවා ඒ වගේ ප්‍රශ්නවල එක්ක. මොකද ඒ පවුලේ විරසක වෙලා ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්නක් තිබුණා ඒ කරපු ස්ථානේ. ඉතින් ඒවා අයින් කරලා භූමි පාලුවල් ඒවා දාලා තිබුණා ඒවා අයින් කරලා සතුටු කරලා ඉන්න යක්ෂ කොට්ටාසවල් සතුටු කරලා ගෙනල්ලා සොහොනටම නැවත පළවා හැරියා. ඒ නිවස තුල දෙහි කපලා යම් සමවේදයක් අනුගමනය කරා. ඒ කියන්නේ එහෙම කරේ නිවස තුල යම් බලවේග තියෙනවා නම් ඒ බලවේග ඉවත් කිරීමක්ද කරන්නේ? එහෙමයි දෙහි කපනවා කියලා කිව්වොත් එහෙම මේක ශාන්ති කර්ම ක්‍රමයක්. ඒ දෙහි කපනවා කියනකම අපි කරන ගටෙන් කියනා වූ සොරයත් එක්කම ඒ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ ගැප් වෙලා තියෙනා වූ මන්ත්‍ර ශාස්ත්‍රයේ ඒම කර ඒ දේ කරාට පස්සේ යාගේ අස්වාදෝෂ දේවල් අයින් වෙලා ඒ දොස් අයින් කිරීමක් කරන්නේ. ඒ අයින් කරලා පසුව සියලු දේවල් අර සුද්ධ පවිත්‍ර කිරීමක් තමයි කරන්නේ. ඒ දෙහි කපන එක කරන්නේ ඒ දෙහි කපන මන්ත්‍ර එක එක දැන් සමහර අයට හත කැපුවා 21 කැපුවා. ඉතින් ඒ වගේ දෙයක් කරා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ දොස් කියන දේවල් අස්වාකටවා ඉස්තර තියෙන සාන්ති කර්ම ක්‍රමානුකූලව ඊට වඩා වෙනස් ක්‍රමයක්. ඉතින් මේක ඇවිල්ලා මලයාලම් හින්දු ක්‍රමයක් මේ ක්‍රමේ. ඉතින් ඒ ක්‍රමයයි තම ගොඩකට මෙදිලා තියෙනවා. ඉතින් මලයාලම් හින්දු ක්‍රමය හරහා කරන සාන්ති කර්ම කඩවර කොටුවක් සාමාන්‍යයෙන් හදන්නේ කොළපතක හරි කෙසෙල් කොලේක හරි. ඒ ස්ථානයේ අපි දැක්කේ වෙනස් ක්‍රමයක්
තරු තුනක් වෙනුවට එක තරුවක තමයි ඒක තැම්පත් කරේ. ඇයි එහෙම කරේ? ඔය දැන් මෙහෙමයි තේතන නම් ඉතින් නැතිකමට මෙහෙම කරේ. කරු තුනක් ඒක වෙන ක්‍රමයක් නැහැ. ඉතින් කොටුව තියන්න කරු තුනක් කියන්නේ රුක් අතර කරුවක් අරන් ඇවිල්ලා කරු කරා. ඒක සාමාන්‍ය නගර බදේම පූජා කටයුත්ත තිබ්බේ. ඉතින් ඒකට හොයා ගන්න අපහසුතාවයක් තිබුණා. ඉතින් ඒක හින්දා ඒ කරුව පළලා ඒ විදිහට තිබ්බා. ඉතින් හරි විදිහට නම් ඉතින් අර වගේ රුක් අතර කරුවක් අරගෙන ඒක සරසලා ඒ වගේ වැඩ කටයුත්තක් කරන්න. එතනදී අපි දැක්කා ගොටු හයක් ගොඩ බිම තිබ්බා. තව ගොටුවක් තිබ්බා ඒ ආසන්නේ මේ නිවස ඒ ව්‍යාපාරික ස්ථානයේම තියෙන ගංගාවක් තිබ්බා. ගංගාවක තමයි එක ගොටුවක් තිබ්බේ. එතනදි විශේෂත්වයක් තිබ්බද ඒ ගොටුව ගංගාවක් තුළ තැන්පත් කරන්න? නෑ, ඒක ඉතින් ඒ ගඟ කියන්නේ මෙහෙමයි කඩවර දෙවියන්ගේ සිහි කරන්න තමයි ඒ දේ කියන්නේ. යා මේ යාගේ ජීවිතය කඩවර දෙවියන්ගේ අපි උපත්ති කතාව කතා කරා. ඒ වැවට පැනලා ජීවිතය උද කරනවා. ඉතින් එයාව මතක් වෙන්න ගඟේ තමයි තියෙන්නේ. ගොඩක් ඔය දැකලා ඇති ඕගොල්ලෝ ඒ කලාවැවේ වැව් ස්පස්තේ ගොඩක් ගොතු තියලා එහෙම තියෙනවා. ඉතින් ඒක සිහි වෙන්න ඒව මතක් කරලා ඒ විදිහට ඒ පූජාව තියලා ඒ පූජාව එහෙමම ගඟටත් හලනවා. ගොඩක් පූජාව තිබ්බට පස්සේ සියලු දේ ගඟට ඒ විදිහට දානවා. ඉතින් අදටත් ඒක ජන විවාහයේ එම ප්‍රදේශයේ කඩවර දෙවියෝ බලන් ඉන්නවා කියලා ගොඩක් අය ප්‍රකාශ කරලා තියෙනවා. වැව් ස්මර්ථය තියලා ප්‍රාර්ථනා ඔය දේවල් කරනවා වැව බලාගෙන. ඉතින් එහෙම කතාවක් තමයි තියෙන්නේ. හරි, එහෙමනම් අපි අද දවසේ ජනරල් මහත්මයාගෙන් දැනගත්තා කඩවර පූජාව තියන්නේ කොහොමද. කඩවර පූජාවත් අපි ඔබතුමත් එක්කම කඩවර පූජාව තියන්නේ කොහොමද කියලා සියසිම දුටුවා. ඒ ගැන තමයි අපි අද දවසේ කතා කරේ. ඒ අපි මීට කලින් දවසක පෙර දවසක ඒ කළ ශාන්ති කර්මය පිළිබඳව සමාද සාකච්ඡා කරේ. ඒ තුලින් ඔබ යම් අවබෝධයක් ගන්න ඇති මේ කඩවර පූජාව කියන්නේ මොකක්ද. ඒ කඩවර පූජාව කරන පිළිවෙල නිසි පිළිවෙල කියන්නේ අපිට යම් දෙයක් ලබා ගන්න පුළුවන්, යම් ශක්තියක් ලං කර ගන්න පුළුවන්, ක්‍රමානුකූලව කොහොමද කඩවර පූජාවක් කරන්න කියලා අපි ජය මහත්මයාගෙන් අද දවසේ දැනගත්තා. ගොඩක් ස්තුතියි ජය මහත්මයා. අද දවසේ ආයුබෝවන් කියලා ඔබතුමාට සමුදෙනවා. ආයුබෝවන්. අපි තව දවසකින් අපි හමු වෙමු මෙවැනිම ශාන්ති කර්මයක් පිළිබඳව සාකච්ඡා කිරීමට.